هذاي بريء كريدا لولي ميتور ميتوريني سريلانكا كندا متر لكنو دسيا هاتلي هاك جاي غرانة سدها لباغني متر أتيا وشبيلاتي بنا بلابك إيلك بنوين كريدا بيتية أتيشين ما كاره بحول بلاتي بنا بلابك مجمع كريدا بيسر بيشارك مديريات أتيشين ما كاره بحول بلاتي بنا إبنا كيسمو ده أكني سانوي أبيراتي إن بربلا ديشة بالنا شاريت غنانا وقما هذا ما أتسمعين مجمع سهايا كريدا بيسر بيشاريت එකතු වෙන නිසා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට අති දැවැන්ත ඉලක්කයක් හිමි වී තිබෙන වෙලාවක මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දැවැන්ත ඉලක්කය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙවිද? ඒ ලකුණු 240යි. ඒ පන්දු 120යි. දැන් මේක ගන්න බෑ. අනික අපි කාලේ මෙච්චර ලොකු ටාගට්ස් ආවෙ නෑ අපේ හාන්දුරුවනේ. دينسي ماتي غاند بلوان كيلاني باركاتي تاكا هو ده دابدانا دينا فرشني دابدانا دينا فرشني داس سابر توس سيكا قد داغن بي نونا إلوا پولي بيتنوا پولي إلوا نونا بيتنوا إيا ميوة دا پاكريكا ندها آمم با إدري ايضا بنا بحرا كلا کرنا پاندوا ويگه ندیگن انو حي سيماوٹ إيال إنما انو سريلنکا کننا مي پلمو لخ حي مي عوصا وي ديوار تاكري مدر سمت ونما وششش ماماتي تمني ابي داكينا واند سريلنکا کننا مي كريدكين ستانا گت كري مي دي يام كسي وششش اتيا کبي داكينا ابي كمتي مي بلي مدو بطو ماغين امد حاسك دنگ انت مغي آدرنية سد آدرنية مطر برمي අපේ ක්‍රීඩකයෝ අද මේ ආකාරයෙන් පහර දෙන්නේ අපි උසේ පිළිවෙලට බැටින් ඕඩර් එක හදලා තියෙන හින්දා. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි මිත්‍රවරුනි උසනම් බැටින් මිටිනම් බෝලින්. මගේ ආදරණීය පියාණන්ගේ නාමයෙන් කොළඹ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදලා තිනවා වගේ මේ ආදරණීය ක්‍රීඩක 11 දෙනාගේම නම් වලින් රටවටේ ක්‍රීඩාංගණ 11ක් හදන්න මේ පුංචි ටීක් දාස සූදානම් මේ කියන එක අපි මතක් කරනවා. හොඳයි ප්‍රිය ක්‍රීඩාලෝලේ මිතුර මිතුරියනි මගේ මතකයේ දිව යනවා එදා ජනවාරි 8 වෙනිදා පැවති තරගයේ දෙසට එදින ඔබතුමා තවමත් විශ්වාස කරනවාද ජනවාරි 8 වෙනිදා තනතිරුවේ තිබූ වාසිය ඒ ආකාරයෙන්ම අද දිනේදීත් ලබා ගැනීමට හැකියාවක් ලැබීවි කියා. පිච්චක ලේස්ති නම් අපි මෙච්චකට ලේස්ති. අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩු ලබා ගැනීමේදී යම්කිසි අපහසුතාවයකින් පෙළෙන ආකාරයක් අපි දුටුවා. ඔවුන් බොහෝ විට පන්දුව යොමු කළේ ධනීසෙන් පහලට. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? අයි මක්කට ධනීසෙන් පල්ලෙහාට දාන්නේ. දාන්න ඕනේ මැද පොළ කුඩු වෙලාම යන්නේ. කාට හරි අවශ්‍යයි නා. කාට හරි අවශ්‍යයි නා. මෙතිව තරඟ නීතියට උල්ලංඝනය කරන්න. රැකෑම පොලිසියෙන් උදේ කැම රිමාන්ඩ් එකේ. දවස්සාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගයේ යම්කිසි මන්දගාමී ස්වරූපයක් පෙන්눔 කරන ආකාරයක් අපි දකිනවා. එදින් මේ දල ලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් මහාචාර්ය දැනුමක් තිබෙන ඔබතුමාගෙන් අපි කැමතියි දැනගන්නට මේ ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් වශයෙන් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කිරීමට නම් මේ වෙලාවේ දල ලකුණු ලබා ගැනීමට කුමක් කළ යුතුද? අපි අපේ රටේ දල ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට කොමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. යම් හේකින් මේ කොමිටිය අසාර්ථක වුණොත් අපි තවත් කොමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. කරුළු මුවා කිරීමේ වරදට හසු කර ගැනීම සඳහා විනිසුරුගෙන් ප්‍රබල ඉල්ලීමක් කරනවා. ඔව් ඒ විනිසුරු දෙවියාමක් ලෙසින් සටහන් කරනු ලබනවා. නමුත් ක්‍රීඩකයා සූදානම් නොමැති ආකාරයක් තමයි අපට මෙණියන්නේ දෙවියාමක් ලෙසින් සටහන් කරගන්නට. ඒ කට් කරේ කට් උනා අටවට මේ කට් කරා ඔයා දැන් උදෙන් දැවිල්ල ඔබතුමාගේ හොම්බට දෙකක් ඇන්නොත් අපේ ක්‍රීඩකින්ද මෙහෙම හොරවුට් එක නවත්තනවාද
පරිණත දේශපාලන චරිතයක් විදිහට ඔබතුමාගේ අදහස් දැනගන්නට අපි කැමතියි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් පිටිය සිසාරා විශාල හේබාලල කරනවා. මේ මේක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තුෂ්ණිම් භූත වේ බලා සිටිනවා. ඉතින් අපේ ක්‍රීඩකයන්ට මෙම තරඟේ ජයග්‍රහණය කරන්නට යෝධ බල යෝධ ශක්තිය වයිස ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි ක්‍රීඩාවලියේ මිතුර මිතුරියනි සුළු දේපාණයක් සඳහා තරගය මොහොතකට නතර කර තිබෙන වෙලාවක අපේ ක්‍රීඩා විස්තර විචාරක මැදිරියට දුරකථන ඇමතුමක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ මේ වෙලාවේ විකාශනය වන රියැලිටි වැඩසටහනක සිට සජීවීව අපිත් සමගින් සම්බන්ධ වෙනවා සුවිශේෂී චරිතයක් අයුබෝන් කිෂුගෝමස් මහතා අයුබෝන් හසජ ඇත්තටම අපි කියන්න ඕනි මේ මම ඉන්නේ යූත් විත් ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ විශේෂයෙන්ම මට එහා පැත්තේ ඉන්නවා චන්න විජේවර්ධන මහත්මයා ඉතින් අපි මේ මේ තරඟයේදී අපේ ක්‍රීඩකින් අන්තර්ජාතික මට්ටමට රැගෙන යන්නට බලාපොරොත්තු වෙනවා හොඳයි බොහොම ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමන්ට ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු දෙකයි අවශ්‍යව තිබෙන්නේ ඉතින් ඒ අත්‍යවශ්‍ය මොහොතේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙන අවස්ථාවක අපි කැමති ඔබතුමාගේ උත් යම් අදහසක් දැනගන්නට පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් අපේ රටේ ස්ථාපනය කරලා තියෙන්නේ රටේ ඉන්න කට්ටිය ඉගෙන ගන්න. අපිතුමනි අපි ඔබතුමාගේ විමසා සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නොවේ මේ පවතින ක්‍රිකට් තරගය සම්බන්ධයෙන්. මට පෙරදුනා සමාවෙන්න මැච් එක ගැන කිව්වොත් අපේ සිංහපටව එක හැප්පෙන්න ආපු ඔස්ට්‍රේලියාවේ හිකනල්ලු බූරුව මීහා උන් ටික හංගුවන් කෙතට ගෙනල්ලා ටී-ෂර්ට් එක ගලවලා හඳුළු ගැහක් ගහලා කියන්න බලන්න කවුරු වගේද පිස්සු වගේ शिष्य नायक तनतुर पवा नति करगनिमिन बहुम चतुर चतुर क्रीडा विलासयक पेन्नुम करबु केनेक ओबतुमा अभी केमति ओबतुमा गे अदहस दनगन्नट ඇත්තටම කියන්නෝනි අපේ රටේ පළවෙනි නායකතුමා බන්දුල වර්ණපුර මහත්මයා එතුමා 1986 වර්ෂයේදී අපේ කළුතර ගෙදර ඇවිල්ලා මාත් එක්ක වන් බම්ප් මැච් එකක් ගහලා තමයි තරඟයට ගියේ ඒ වගේම තවත් කිව්වොත් 1996 ලෝක කුසලානේ ජයග්‍රහණය කරනකොට අර්ජුන රණතුංග මහත්මයේ අවශ්‍ය ෆීල්ඩ් ප්ලෑන් එක හැම දෙයක්ම ඇත්තටම මගෙන් තමයි එතුම ලබා ගත්තේ මට ඒ ඊමේල් විස්තර හැම දෙයක්ම මා සතුව තියෙනවා මට ලේයින් පවා දියුරලා අස්සම් කරන්න පුළුවන් මේ සම්බන්ධ හොඳයි 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 බොහොම හොඳ අදහසක් ඉතින් මේ තරගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් වැඩියෙන්ම සතුටට පත්වන පුද්ගලයා ඔබතුමා ඔබතුමාගේ ඔස්ට්‍රේලියානු සම්ප්‍රාප්තිය සමගින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ අපි කැමතියි ඔබතුමාගෙනුත් මේ අවසන් අවස්ථාවේ අදහසක් දැනගන්නට මේ විශේෂයෙන් කියන්ටෝනි අපේ ක්‍රීඩකයන් මේට පෙර ශ්‍රී ලංකාවේ සියලුම තරඟ අපි පරාජයට පත් වුණා නමුත් නමුත් මම ඔස්ට්‍රේලියාවට ගියා විතරයි ස්වාධීන රූපවාහිනියට විකාශනයිත්‍ය දුන්නා විතරයි අපි තරඟේ ජයග්‍රහණය කළා. ඉතින් ඒ අශේල ගුණරත්න කියන ක්‍රීඩකයාගේ නිවස වටා ෆ්‍රී වයිෆයි කලාපයක් ඉදිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
එවැගේම වොක්සවැගන් මෝටර රථය ඩීකින් විශ්වවිද්‍යාලය හරහා ක්‍රිකට් සම්බන්ධ ආචාර්ය උපාධියක් අපි බලාපොරොත්තු So talking about Sri Lanka and Australia, I think today is the most valuable day to develop the interrelationship between Sri Lanka and Australia in Valentine's Day. Thank you. Bye-bye. ඉතින් මෙවැනිම වූ සුවිශේෂී වැඩසටහනකින් යලිත් මොහොමේ බලාපොරොත්තු වෙන්න අදට අපි ඔබෙන් සමු ගන්නවා ඔබේ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් ඒ හැකියාව විශ්පිත වේතුයි